ඊට ඉස්සෙල්ලත් අධිආරක්ෂිත කලාප තිබුණානේ. උද්ඝෝෂණ සාමකාමී විය යුතුයි. විනයක් ඇතුව ඒ උද්ඝෝෂණ කළ යුතුයි. ඒ වෙනකොට අධිආරක්ෂිත කලාප ගැට කිලිමත් කරලා තියෙනවා. මේකේ සාමාන්‍ය මිනිස්සුන්ට එදිනදා කටයුතු මේ ප්‍රදේශවල කරගෙන යන්නේ අවස්ථාවක් වෙනවා නේද? මම හිතන්නේ අධිආරක්ෂිත කලාප ඊට ඉස්සෙල්ලත් අධිආරක්ෂිත කලාප තිබුණානේ. දැන් අපි හිතමු උදාහරණයකට ගුවන්තොටුපළ වගේ එකක් අධිආරක්ෂිත කලාපයක්. ඒකේ කව මේ තමුන්ගේ සාමාන්‍ය කටයුතු කරන්න බැරුව නෙමෙයිනේ. ඉතින් ඒවා තියෙනවා යම් ඕක කෙලින්ම කතා කළොත් අපි තියෙන උද්ඝෝෂණ මර්ධනය කිරීම වෙනුවෙන් නම් අධිආරක්ෂිත කලාප ලකුණු වෙන්නේ. ඒක අපි හොඳින් හිතලා මතලා කළ යුතු දෙයක්. ඇත්තටම මේ රට මේ අපේ රටේ අධිආරක්ෂිත කලාප කියලා යම් කිසි කොටසක් වෙන වෙනවට නෙමෙයි. ඒක වෙනම ගැටලුවක්. නමුත් උද්ඝෝෂණ මර්ධනය කිරීමට නම් අධිආරක්ෂිත කලාප වෙන් වෙන්නේ. ඒකට එකඟ වෙන්න බෑ. හැබැයි ඒ උද්ඝෝෂණ සාමකාමී විය යුතුයි. විනයක් ඇතුව ඒ උද්ඝෝෂණ කළ යුතුයි කියන එකයි අපි හිතන්නේ. ඒක මම පෞද්ගලික මතය. ඒ චෝදනා අනුවනේ මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ චෝදනා කුමක්ද කියන එක පිළිබඳව අපිට වැටහීමක් නැහැ. ඒ චෝදනා අනුව තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. හැබැයි උද්ඝෝෂණකරුවන් හෝ ඒ හෝ අරගලකරුවන් හෝ දඩමීමා කරගන්න විවිධ අනපනත් උපයෝගී කරගන්නවා නම් ඒකටත් අපිට එකඟ වෙන්න බෑ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ